හමන්තහා චක්හවාලි සූ අත්‍රගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවනෙ කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයන්බදන්තා නමුෝටස්සෙ භගවතු අරහතු සබ්බධම්මි සුුවප පටිහතඥානචාරස්සෙ. දස බල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ, සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්සෙ, ධම්මරාජස්ස ධම්මත්සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතු අරහතු, සබ්බ දම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍යමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතුූ සබ්බ ධම්මිසුුවක් පටිහත ඥානචාරස්සෙ, දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ. සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසරස්සෙ, ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණෝ. සම්මා සම්බුද්දස් උතුම්මු භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනාකරනමේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදුෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොබේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සතතිමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාාසනාරක්ෂකින්න් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ, සාධෝ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදීත් අපේ පිින්වත් හැමදිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවින් දේශනා කොට වදාළ, සවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේඋතුම්මූ ධර්මදේශනාව සඳහා ම මාතෘකාව හැටියට පිින්වත්න තෝරා ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ සාාසනය පුන්සඳක් වගේ බබලවන්නට සසරේහි අපමණ පාරමිතා පුරාගෙන මි බුද්ධ සාසනයට ඇතුල් වෙච්ච මහා ශ්‍රාවකයන් වහන්සේ නමකගේ අති විශේෂ කාරණාවක් පිළිබඳව. ඒ තමයි මදුරස් ස්වරයින් ධර්ම දේශනා කරන භික්ෂුණන් වහන්සේලා අතර අගතැම්පත් ලකොන්ටක බද්ධිය මහරහතන් වහන්සේ පිළිබඳව විශේෂකාරණාවක් අපේ පංවතුන්ට දේශනා කරන්න. ලකොන්ටක බද්ධිය මහරහතන් වහන්සේ කෙළ කැන බොහෝම මදුරස්වරයෙන් ධර්මදේශනා කරන දේශකන් වහන්සේ නම. උන්වහන්සේ ඒ ධර්මදේශනා කරන විලාසේ පිළිබඳ පැහැදිලා පිවතුර ඒ කාලේ ගිහි පිරිස පමණක් නෙවෙේ පැවිදි පිරිස පවාා, ඇල්මක් දැක්කුවා එනිසා ජම්බුද්ධීපයේ නොයෙක් නොයෙක් දිශාවන්වල ඉඳලා උන්වහන්සේගින් බනාහන්න ජීතවනාරාමට බොහෝ භික්ෂන් වහන්සලා වැඩම කළ ඒ සමහර භික්ෂුන් වහන්සලා වැඩියම ජේතවනාරාමි ප්‍රධාන වාහල් කඩින් ඇතුල්ලුනාාම සමහර භික්ෂූන් වහන්සේට මොන ගහෙනවා කුඩා සාමනයරැන් වහන්සේ නම සාමන්‍යින් ඔය පෘතජන මනෝභාාවයක් තක් ජන කෙස් ධර්මයක් තිනෙන බොම ලාමක කෙලෙස් ධර්මයක් තියෙනවා එතමයි මේ කොඩා ළමුන්ට විහිලු කරනවා කියන එක අපි සමහර අයගෙලඟ මෙ අඩුපාඩු හරියට තියෙනවා සමහරලාවට ඔවුන්ට ගහනවා ඔවුව තල්ලු කරනවා සමහරට නහෙන් අදිනවා කම්බුල්ලින් අදිනවා ඔවුන්ට කේන්තිය විස්සනි විදිහයට කටයුතු කරලා සමහර කෙනෙක් ඒදිහා බල්ලා සතුට වෙනවා මේක පිංහතුනනි බොහොම භයානක දුරුවල කෙලිස්ධර්මිය මේක පැත්තක් තියෙනවා භයානකයි තමයි සමහලට වැඩිහිට කෙනෙක් නේ ඒ විහිළුව කරන්නේ එතකොට ඒ වැඩිහිටිය පිළිබඳව අර කුඩා ළමය තරහක් ඇති කරගන්නවා. එතකොටඒ ඊළම්මයට කොච්චරලොක පවක්වෙනවද බලන්නේ එකේ එක ලොකුහානය කිය ලමියයට වෙන්නේ. මේක පින්හතුන බොහොම බයානක කාරණාවා. හිති එනිසාමඉහෙම දීවල් සිදු කිරීම බොහොම පහදදයක් හැටියට තමයි හදුන්වන්න තියෙන්නේ. දැන් මේන භික්‍ෂුන් වහන්සේලා තරත් සමහර භික්‍ෂුන් වහන්සේ හිට අන්නේ වගේ කටයුතු කරන. ඒන භික්‍ුන් වහන්සේලා ඒ ප්‍රධාන වාහල් කඩෙන් ඇතුල්ඩුනාම කුඩා සාමනයරන් වහන්සේ නමක් වගේ තෙරුන් වහන්සේ නමක් දැකලා උන්වහන්සේට විහිලු කරනවා. සමහරලාට ටොකු අයිනවා කම්බුල්ලෙන් අදිිනවා සමහරලාවට රුවෙන් ඇදලා සමහ රහනවා සාමනේර සවරුුවරන්න එහහිම අදහසක් නෑනේද. දැන් මහනුනා කියලා සෙල්ලං කරන්නහිම කැමැත්තක් නෑනේද දඟ වැඩ කරන්නපා සෙල්ලං කරන්න එපා කියලා ඒම හිරිහැර කරලා උන්වහන්සල යනවා භාගතු වන්සේ ළඟට. ගීල කියනවා ස්වාමීනී අපි මේ බොහෝ දුරබ හැරැක්ඉඳලාවේ අර ලකුන්ටක බදධිය හාමුදුරන්ගේ බණටිකක්කහන්න. තින් කියනවා ස්වාමිනිි කෝ උන්වහන්සේ කොට ික්ෂුණ හන්සේට පිතුරදෙනවා මහනිනි අර නුම්ඹලා එනකොට එක්තරා භික්‍ෂුවකට විහිළුකරි අන්නේ භික්‍ෂුවට තමයි ලකොන්ටක බද්ධිය කෙල කියන්න කියලා භාගිත වහන්සේ ප්‍රකාශ කලා අර භික්ෂූන් වහන්සේ ලට උන් හිටි තැන් අමතක ඕන වහාම මොහොතක්වත් ප්‍රමාද නොකර උන්නහන්සේ ළඟට ගිහිල්ලමි භික්ෂූන් වහන්සේලා පාමුල වැඳෙවැටිලා බිම දිගා වෙලා පාසේ බිමින් කියනවා අනේ ස්වාමීනේ නොදැන කරපු වරදට අපට අනුකම්පාවෙන් සමාවදනසේක්වා කියලා. ඉතින් එහෙම ප්‍රකාශ කරලා සමාව ගන්නවා. පිනතුරමි ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේට එවැනි හිරිහැරයක්කට පත් පෙන්න උන්වහන්සගිමි ශරීරයේ තිබිච්ච ප්‍රමාණය විශේෂීෙන් බලපෑවා. ශරීර ප්‍රමාණය විශේෂයෙන් බලපෑවා බොදු උන්වහන්සගේ ශරීරය උසි අඩුයි ගොඩක් ඒ උන්වහන්සට මේ කාරණාවට හේතුවක් වුණා. උන්වහන්සගේ ඒ ශරීර උස අඩුවන්න පූර්ජාති අකුසල කර්මයක් බලපෑවා. පෙරකරපු අකුසල කර්මයක් බලපෑවා. අකුසල කර්මයක් තමයි ලකොන්ටක බදධිය හාමුදුරුවෝ කාශප භාගතුන් වහන්සගේ ශසනයහි ඉංජිනිරුවරේ. කාශප භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවම අපේ භාගතුන් වහන්සගේ වගේ ආදාහන පූජාවෙන් පස්සේ ඒ ආදාහනින් පස්සෙදි ධාතුන් වහන්සේ විසුරුණී නේ. අපේ භාගිතතුන් වහසගේ ධාතුන් වහන්සේලා වෙනවෙනම විසරුණා ලලාට ධාතුන් වහන්සේ වන්නම අකු ාතුන් වහන්සේ වෙනම සතර දළදා වහන්සේලා වෙනම අවශේෂ සියලු ධාතුන් වහන්සේලා අබෑට මුංයට ප්‍රමාණයට කුඩුවෙලා විනාශ වෙලා ගියා. හැබයි කාශප භාගතුන් වහන්සගේ ධාතුන් වහසේ හිම විසරුණීනේ සියලු ධාතුන් වහන්සේ ඒක ගණවෙලයි පිහිටියේ එනිසා කාශප භාගතුන් වහන්සේ වෙනුවෙන් ඒ බුද්ධ ශාසනයහි එකම එක මහසෑයි ඉදි කළේ ධාතුන් වහන්සල තැන්පත් කරලා අධාන පෝජාවෙන් පස්සේ ඉතිං ඒනිසා එදායි හිටපු පිරිස යෝජනා කලා අපි මේ මහසෑ රනිින් හදමු ඔය ඇතර කෙනෙක් යෝජනා කලා එහනම් අපිේ මහසෑය යුදුම් හතකට උසවෙන්න ර්ර ඔතන හිරපුතාව කෙනෙ කොහොකහක් ගෙන කියනවා යුදුන් හතක් කියන විශාල වැඩි එනිසා පී ඕක යුදුන් හයකට හදමු තව කෙනෙක් යෝජනා කලා යොදුම් හය කියන්නේෙට විශාල වැඩි අපපි යුදුන් පහකට හදමු ඔහු මොහොම එකිනිකාගේ අදහස්ස එක්ක දැන් චෛත්‍ය වූස යුදුන් දෙක දක්වා ඩෝනා ඔන්න අතරයාර ඉජිනීරුුවර ඉඳගෙන කියනවා යුදුන් දෙකක් කියන්නෙත් එක බරසාර වැඩී අනාගතේ නඩත්තු කරන්න ගියාම බොහෝ කරදර වෙනවා. එනි සාපියෝය සෑය එක යුදනක් උසට වෙන හදමු. සියල්ලෝම ඔහුගේ යෝජනාවිස්තිර කලා දැගන්න එක යුදනක ප්‍රමාණය උසට තමයි චෛත්‍ය හදන්නේ. අර ඉංජිනිරුවවරයාගේ ප්‍රකාශයේ නිසා. තොට කෞදුුම ංජිනනිරුවරයා ලකොන්ටක බදධ්‍යිය හාමුදුර අපේශසන. මහා පින්කමක් එවගේ කොඩා පින්කමක් පවට පත්කරන්න, යෝජනා කරපය එකගේ විපාකය නිසා තමයි අපේ භාගතුන් වහන්සගේ ශාසනී මේ උසිං අඩු ශරීරයක් උන්වහන්සේට ලැබුණි නොයෙක් ජීවිතවර නොයෙක් දුක්විඉඳලා අපේ භාගතුන් වහන්සගේ ශාසනයෙහෙම කර්මි ගෙව්වා නොත් බලනදැන් අදත් අපේ සමාජ්‍ය අතර ඔය වගේ පව්කරන බොහෝ දෙනෙක් ඉන්නවනි සමහර කෙනෙක් මහා පින්කමක් සූදාන කරනකොට සමහර වෙලාවට ඒ පින්කමට බාධ කරලා ඒ පිංකම අඩු කරනවා සමහරය මහ පින්කම් දැක්කම විවේචනය කරනවා ඒ විවේචනවලට බයි සමහරය පින්කම් නොකරීන්නවා එවගේ නොයෙක් දීවල් තියෙනවා අපි දක්කිනවා. එතකොට පින්වතුන මෙන්න මේක තමයි ඒකට ලැබෙන බයානකම විපාකය ඇැබැයි ඔයාතර තියනය බොම තවත්භයාන කකුසල කරමය තමයි සමහර කෙනෙක්කේ මහපින්කම් විවේචනය කිරීම. අපේ සමාජය තුළ එක හරීයට තියෙනවා හරීයට යකුසල කරමයෙන් බොහෝ දෙනෙක් පින්හතුන අකුසල් වඩාගන්ව සංසාරයට අරගෙන යන්න. එක අපට නිතරම දකින ලැබෙන කාරණාව සමහරයි කියනවන මල් දාහා පෝජකරත් එකමල්ලක් පෝජකරත් තික මානි සන්සයෙන් ඇයි ඔච්චර භාගුතු නාන්සට මල් පූජ කරන්නේ. ඇයි ඔච්චර භාගතුනාාන්සිට ආහාර පෝජ කරන්නේ. සමහරලටව ඇතර කියනවා ඔය තරම් ආහාර නාස්තිකරන එකේ ඔය තරන් ලොකුදනයක් විනාශ කරන එකේ කොච්චර වටිනවද නැතිබැරි කෙනෙකුට ඔයිටිකත් දුන්න නැතිබැරි කෙනෙකුට කන්න ටිකක් දුන්න. ඒ කොච්චර වටිනවද යනාදි වශෙන් සමහර අය පංහතුනි හැබැයි කතාදිහාගෙන ඉන්නකොට හිතනවා.ම මිනිසුන්ටමි කන්න නැති මිනිසු පිළිබඳව නැතිබැරි මිනිසු පිළිබඳව ලොක අනුකම්පාවක් තියෙන වගේ අදහසක්කන්න හිතට. නමුත් අපි පින්වතුන් හොයිල බලන්ඩ. මි නැතිබැරි මිනිස්සු පිිබඳ කන්න නැති මිනිසු පිළිබඳව ඒ අනුකම්පාාවෙන් බුද්ධ පූජාව දැක්කම කතා කරන ඇතැමි පිතුනනි යාලූුත්තෙ එකට එකතු වෙලා සුරාපානය කරනකොට පින්හතුනය ඔ අදහසෙන් න්නේෑනි. සුරාපානය කරන කොට එකට එකතු වෙලා ඕවන්ට හිතෙන් නෑනේ අනේ අපරාද අපි මී සුරාව නිසා අපි ඇඟටත්නෑ මේක බඩටත්නේ එනිසා මේකින් නැතිබැරි කීදනකොට වල්ගීයක් කන්නටිකක් කරන් දෙන්න පුළුවන්ද කියල සිතුවිලි පහල වෙන්නේ. එවගේම තමයි සමහර කෙනෙක් සමහර ලක්ෂ පණහා ලක්ෂ සීය වියදං කරලා විවාහමංගල උත්සවභගන්නවා. දවස් දෙකයි තුනයි. හැබැයි ඔය වෙලාවට සමහරයට ඔය බුද්ධ පූජාව විවේචනය කරනට හිතෙන් නෑනෙ අප රාධිමේ ලොකූ ධනයක් මන් නිකාන්න අහස්ති කරනවා මිකයිෙන් නැතිබෙරි පවුල් කීයකට මට උදව් කරන පුළුවන්ද. මේ දවස් දෙකක් තුනක් වෙනුවෙන්. ලොකූ ප්‍රතිඵලයක් අර්ථයක් නැති. මේ දේකට මේ මුදල්විය දැන් කරනවට වඩා මට මිනි මේ වගේදයක් කරන්න පුළුවන්න කෙළ එහම සිතුවිලි පින්ොත්නී බුද් පූජා විවීචනය කරනට පහළ වෙන්නේ නැහැ. ඉතිං ඒකින් හිතාගන්ඩ මේ භාගතුන් වහන්සගේ පූජාව දැක්කම ඒ පූජාව දැකල මේ නැතිබැරි අය කන්න නැති අය මතක් වෙන්නේ ඇත්තටම නැතිබැරි කන්න නැති මිනිස්සු පිළිබඳ වනුකම්පාවක් ඇති කරගෙන නෙවෙේ. එහෙම සිතුවිලි පහළ වෙන්නේ එකම හේතුවයි ඒ තමයි. තමන් සසරෙන් අරගෙන ආපෝ පිනක් නෑ එහෙම පෝජාවත් දැකල අනුමෝදන් වෙන්න. එහෙම පෝජාවත් දැකලා පින් අනුමෝදන් වෙන්න සංසාරෙන් අරගෙනආපු පිනක් පින් උතුනි තමන්ගලා ගැනැහැ. අන්න ඉනිසා ඒ පෝජාවල් දැක්කම අරවගේ සිතුවිලි පෞකාර සිතුවිලි මිත්‍යා ෘෂ්ටික සිතුවිලි පහළ වෙලා පින් උතුි විවේචනය කළ හරීයට පවකරගන්නවා. භාගතුනන්ශ දේශනා කරේ තද මසුරට දිය්ලොුව යන්නෙ බෑ. නොවේ කදරයා දේවලෝකං වජන්ති බාලාහවේ න අප්පසන්සන්තිදානං. බාලය කවදාවත් පිනත් දැකටේ පින අනුමෝදන් වෙන්නේ. එන්සා ඔහොට සස්සරට පින්හතුන පිහිටක් නැති වෙනවා. මොකද අනුංගි පිංකමක් දැකලවත් පින් අනුමෝදං වෙන්න තරම් පිනක් තමංගෙළඟ නැතිකමනිසා. පින්හතුන අපි මේ බුද්ධශාසනයක් ලැබුණේ සසර සෝපත් කර ගණ්ඩ පුළුවන් කුසල් වඩාගන්න. එහෙම කුසල් වඩා ගණ්ඩ පුළුවන් අවස්ථාවක් ලැබිච්ච අපි පිහතුනී ලැබිච් අවස්ථාව අවභාවිතා කරලා නිරපරාධි පාවිච්චි කරලා සසරට පිංහතුනි දුකක් රැස්කරගන්නපා. අන්නේ කාරණාව අපේ පිහතු නිත්තරම මිනිහි කර. ලකොට ද්‍යිය හදුරුවත් පිවතුන ජීවිතය එහෙම අකුසල කර්මයක් කරගෙන තම අරබගේ කර්මයකට මහුණ දුන්නේ. හැබැයි ඇත්තටම පින්වතුන මේ ලකුන්ටක බද්ධිය හාමුදුරු කෙලෙකෙන කවුද සාමාන්‍ය කෙනෙක් නෙවේනි. කල්ප ලක්ෂයක් එක දිගට පාරමිතා පුරාගෙනන මහෞත්තමි ලකුන්ටක බද්්‍යිය හාමුදුරු කලක කියන්නේ. කල්ප ලක්ෂයක් එක දිගට පාරමිතා පුරාගෙන මහෞත්තමෙක් ලකුට බදධ්‍ය හාමුර ක කියලි කියන්නේ උන්වහන්සේ සංසාරේ කොච්චර පින්කරගෙන තියෙනව දෙ කියල කිවොත් සමහර තිරිසන් භව ආත්ම වලද පවා උන්වහන්සේ පින්කරගෙන තියෙනවා. එක උදාහරණයක් තමයි දවසක් විපස්සෙ භාගතුන් වහන්සගේ කාලේ චිත්‍රපත්තර කියන නමින් කෙව් එක්විලයිප දුනාා උන්වහන්සේ. හැම දාම කේම කියලා මේ මෝවනේ, වාසය කරනෙමි කෙවුලා හිමාලෙෙන් අඹගෙඩියක් කරගෙනෙන අනුබව කරන්න එක දවසක් වොහොම එනකොට විපාසේ භාග්‍යතුන් වහන්සේ මහාසංඟ පිරිසත් එක්ක පිණ්ඩපාතය වඩිනවා කෙවුල කල්පනා කරා සමහර දවස්සලට මට බුදුරජන් වහන්සේ මුණ ගැවුුණත්ත මට දෙන්න යමක් තිබිලනේ අද මට දෙන්න දීකුත් තියෙනවා භාගතු වහන්සෙත් මුණ ගහෙනවා. ඒ භාගතුන් වහන්සේට මම මේ අඹගෙඩිය පෝජා කරනවා කියලා පංගතුන අරා අභගෙඩිය භාගතු වහන්සට පූෝජ කලාා භාගතුන සසිහට අනුමෝ දැන් වෙන්න එත්තනම තියාගෙන අඹගෙඩිය වලදල තියෙනවා. එතුට බලනමේ තිරිසන් නාත්ම භාාවවල ඉඳගෙන ඉන්දි පවා උන්වහන්සේ පින්කරගෙන තියෙනවා. නමුත් පින්ගතුන එහෙම පාරමිතා පොරාගෙන කුසල් වඩාගෙන ආපුමේ ලකුන්්ටක බද්ධිය හාමුදුරුවෝ කාශ්‍යප භාගතු වහන්සගේ සාසනයේ තවයික්ක බුද්ධසාාසනය තමන්ට නිවන්දක්කින තියෙන්නේෙ. ඊට කලින් බුද්ධ ශාසන පින් ඔතුන බලනකෝ කරගත්තු අකුසල කර්මේ බරපතලකම. කොට අරුවගේ තිරිසන් බහවල ඉන් දෙද්දදි පවා පින්කරගත්තු උන්වහන්සේමී බුද්ධ සාසන, කාශභභාගතු නහන්සගේ ශාසනය අරවගේ පවක් කරගත්තා. පිංහතුර හිතන මොගේ දෙදයක් නිසා දෙහහිම දෙයක් වුණේ. කොහොම දෙහෙම දෙයක් වෙන්නේ. සංසාරයේ මේ තරමටම කුසල් වඩාගෙන ඇවිල්ල පාරමිතා පොරාගෙන ඇවිල්ල විවරණ ලබාගෙන ආපුෝ මේ උත්තමැන් වහන්සේ පිංහොතුනි මොකක් නිසාද ඔය විදදිට පිංහවතුනියක්කු සැල කරම රැස්කරගන්නේ මේ භාගතු වහන්සේ වැඩි හිටපු කාලේ. ධර්මය පවතින කාලෙ. මේකට පිංවතුන හේතුවයි නික්කම හේතුවයි. තමයි බණහපු නෙතිකම. මේක බොහොම වටින කරුණා. මෙ ධරමශ්‍රවනය නොකිරීමේ ආදීනවය. පිහතුරි සංසාරයේ කොච්චර කුසල් වඩල තිබනත්. කොයි තරම් පංකරගෙන තිබනත් පංහතුනී යම් බුද්ධ සාසනයක් ලැබිච්ච කාලයක ඒ බුද්ධ ශාසනයේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධරමය ඇහුුවේ නැතිවුණොත් ඒ බුද්ධ සාසනය පින්වතුනය කෙනා යන්න නොමගට. බන ඇහේ නැති වුුණොත් ඒකෙන් කියන්න බෑ ඒ බුද්ධ ාසනය ඒකෙන ප්‍රතිඵලයක්ල බනව කියලා. සසරි පින්කරගෙනාවට බණ අහන්න බැරි වුනොත් එයා කරගන්න පවු. යන් නොමගයන්න පුළන් අකුසල කරගන්න පුළුවන්. මොකද ධරමය තුළින්ම තමයි, කුසලයෙන් හිත මුදවගන්නේ. ධර්මය තුළින්ම තමයි ඒකෙනා පුසල් වඩන්න හිත පොළොඹ වන්නේ. තුරෙහිනං සංසාරයේ අරතරමටම පාරමිතා පුරාගෙන ඇවිල්ලත් කාශපභාගතුන් වහන්සගේ ශසනයේදී අරවගේ පින්වතුනේ දෙයක් වනේ වෙන කිස්සීම දෙයක් නිසානෙවෙේ බනහපොනැති නිසා. මෙ ධර්මශ වනය නොකරනෙක මන්ට කොයිතරම්ලකු අලාභයක්ද කියන කාරණාවට පිහතුනි හොඳම උදාහරණේ තමයි දේවදත්ත හාමුදුරු. අපි කලින්ඳත් මේ කාරණාව කියලා තියෙනවා. හොඳ මෝදාහරණ දවදත්ත හාමුදුරු. පිකතුර දේවදත්ත හාමුදුරුවෝ කියල කියන්නේ අපේ භාගත වහන්ේගේ ශාසනය බනහාප කෙනෙක් නෙවෙේ. උහන්සේ කවදාවත් බනහලනේ. මේ බනහෙව නෑ කියනකට මොකද්ද තියන සාක්ෂියය. හර නාහරණයක් කියනෙ එක කියන්න දෙවදත්ත හාමුදුරු බනාහපොර නැතිකෙනෙ කියල කියන්න හොඳම සාක්ෂය තමයි දෙවදත් අ හාමුදුරග තිබි චාරමුණ දෙවදත් අහාමුදුරන්ට මොකත් තිබි චරමුණ යම් දවසක බුදුරජාණන් වහන්සේ මරලා තමන් වහන්සේ බුදු බවල බනව තමයි දෙවදත්ත හාමුදුරන්ට තිබි චාරමුණය. පිින්හතුි මං අපි පින්ංවත්තුගේ මිහිම ප්‍රශ්නයක් ැහෝත් බුදු කෙනෙක් මේ ලෝකයේ ඝාතනය කරන්න පුළුවන්ද කියලා අපේ පින්වතුගේ කාන්තිම උත්තර දෙනවා ගාතනය කරන්න බෑ කියලා භාගතුන් වහන්සේ නමක් ගාතනය කරන්න බෑ කියල උත්තර දෙනවමකද බුදුරජාණන් වහන්සේට තියනෑ කායික ශක්තිය හඳුන්වන්නේ වජිර සංකාත කයක් කියලා එකයන්නේ භාගතුනන්සට දියමන්තියක් වගේ ශක්තිමත් කයක් තමයි තියෙන්නේ ඒවිතරක් නෙමි භාගතු වහන්සගේමි කාය බලය පිළිබඳව දක්වල තියෙන්නේ නාරායන සංගාත බලයක් තියෙනවා කියලා. නාරායන සංගාත බලය කෙළ කියන්නේ චද්ධන්තුකොලේ ඇත්තු කෝටි දාහකගේ කාය බලයක් භාගතු වන්සට දයෙනවා. එහෙම තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මරන්ඩ තබා සමසිදුරු කරන්නවත් පින්වතුන මේ ලෝකෙ සමර්ථ භාවිට පත් වෙච් කෙනෙක් නෑ. දෙබිය කොටවත් බෑ බ්‍රක්්මී කොටවත් බෑ මාරයටටවත් බෑ කාටවත් බෑ සම සිදුරු කරන්නවත් බෑ. ඒ තරම් කාය ශක්තියක් කාය බලයක් භාගතුන් වහන්සට තිබුණ. දෙවදත් අහමුදුර ගල පෙරවතුලුපපු වෙලාබේ භික්ෂූන් වහන්සේලා භාගිතුන් වහන්සේ වටකරගත්තයෙන් පසදී භාගිතුන් වහසේ භික්ෂුන් වහන්සේට මකදකිවේ මහනිනි මම සාරාසංකය කල්පලක්ෂයක් ප්‍රාණගාතිෙන් අයිං වනේ මගේ මරණය කාටවත් තීරණය කරන පුළුවන් විදියට නෙවේ කි්වා. භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ සඳහන් කරන සාරාසංක්‍ය කල්පලක්ෂයක් තමන් වහන්සේ ප්‍රාණගාතයෙන් අංගුණේ තමන් වහන්සේගේ මරණේ තවත් කාටවත් තීරණය කරන පුළුවන් විදිට නෙවේ කිවා. එනිසා නුබල නුමඹලගේ වැඩි කරගන්නෙකු මන් ගැ ලන්න එපා කිවවා. එතකට බලන්න දැන්. බදුරජන් වහන්සේ ඒ තරමටම සංසාරයේ කුසල කර්මයරැල තියෙනවා. එනිසා කාටවත් භාග්‍යතු වන්සේව මරන්න බෑ දෙමන් අපේ පින්ංවතුන්ගේ ඊළඟට හෝොතින් ඔය කොට්ට සපේ පින්වතුන් දන්නෙ කොහොමද කියලා. භාගිතුන් වහන්සරි තින වජිර සංකාත කයක් භාග්‍යතුන් වහන්සේගේ කාය බලය නාරායන සංගාත බලය කෙල හඳුරන්වන්නේ ඔන්නඔය කොට්ටස අපේ පින්ංවතුන් දන්න කොහොමද කියලමං ඇහෝත්. අපි පංවතුන් උත්ත දේවී බනහප නිසා කියලා. බණහපනිසා තමයි ඒ වගේ කාරණාවල් ටිකක් දැනගත්ත කෙළ උත්තර දේවේ. ඊළඟ කාරණාව තමයි දේවදත්ත හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේ මරල බුදුුවෙනම කියන එක. පිහතුනි බුදු වෙනම කියනෙක් පින්හතුනි එහෙම කරන්න පුළුවන්කක් නෙවේ. ඉන්න බුදු කෙනෙක් මරල බුදුවෙන්න බෑ කාටවත්. බුදු බවල බන්න නං එකෙන අඩ්ඩොමතරමයේ සාරාසංග කල්පලක්‍ෂයකත් පාරමිතා පොරන්න ඕන. එහෙම පාරමිතා පොරල තමයි බුද්ධත්්‍රට පත්වෙන පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් ඔය කාරණාව අපි දන්න කොහොමද. බුදුකිෙනෙක් වෙන්න මෙච්චර පාරමිතා පොරන්න ඕන පාරමිතා පොරල තමයි බුදුවෙන්න ඕන බදුකිෙනෙක් මරල බුදු වෙන්න බේ ඔයිටක දැනගත්ත කොහොමද බනහපුනිසා එහක. භාග්‍ය උතුරන් වහන්සේගේ සමසිදුරු කරන්නවත් බැහැකෙන කාරණාව බුදුකිෙනෙක් මරල තව කෙනෙකොට බුදුවෙන්නෙ බැහැකිෙන කාරණාව දේවදත්ත හාමුදුරුවෝ දන්නේ නැතියයි. දේවදත්ත අහමුදුරුුණො දන්නේ. දේවදත්ත හාමුදුරු බණහපනැති නිසා. ඒනං හිතන්ඩ බන්න ඇහුවේ නැතිවුනාම ලැබෙන විපාකය. එකයි දේවදත්ත අහාමුදුරුවු කියන්නේ සංසාරය පින්වතුී. මහා කල් පාසංකෙ දෙකක් පාරමිතා පුරාගෙනපු මහවුත්තමි අසංකෙ දෙකක් ඒ තරම් පාරමිතා පුොරාගෙන ඇවිල්ලත් ඒ තරමටම පාරමිතා පොරාගෙන ඇවිල්ලත් පිංහතුන උන්වහන්සේට මීබුද්ධ ශාසනයහි වැරදුනී ඇයි බණහපු නැති නිසා. ඒ නමි බණ අහනව කියන කාරණාව කොයි තරම් වටින කාරණාවදකකි ලපේ පින්ගවතුන් හිතල බලන්ට. ධරමශ්‍රවනය කෙල කියන්නේ. ඉතාම වටින කාරණාව. මේ ධරමශ්‍රවනය කෙල කියන්නේ. එනිසා අපේ පිංවතුන් මිනිමී කාරණාව පිළිබඳ විශේ ශවධානයක් යොමු කරලා පුළුවන් තරන් පින්හතුනි ධරමශ්‍රවනයට වැඩි අවධහනයක් යොමු කරන්න. අඩුගාන්නේ දවසකට එක බණ බණ කිහිපයක් අහන පුළුවන්න්නන් හොඳයි අ්ඩුම තරමින් දවසකට එක් බණක් අපි විංහතුට අහන්න පුළුවන්. දැංගුඩක් ක්ෂ උපකරණ දියුණු වෙලා තියෙනවා ඉතිං ඒ තුළින් පවා බොහෝ දෙනෙකුට බණහන පුළුවන්. දවසක ට එක්ක බණ එක බෑ කියන්නේ බෑ කෙනෙක් වැඩට යනකොට පුළුවන් සමහරලර් තමන් පදිනවාහනෙහිඒවට අවශ්‍ය කරන උපකරණ තියෙනවනං අප පින්හතුට යන ගමම් බණ ටිකක් අහන පුොළුවන්. එම නැත්තා තමන්ගේ ජංගමු දූරකතනයහි එහෙම ධර්මදේශනා දාගෙන අවස්ථාවක් ලැබිච්ි ගමන් අහන්න පුළුවන්. අන්න එහෙම පිහතුන අ්ඩුම තරමි දවසකට එක බණක්හරි අහන්ඩ උනන්දු වෙන්න. අන්තර්ජාලවල් වල තියෙනවා මේ වගේ නාලිකාවලින් දේශනාවල්ල අහන්න පුළුවන් දැන් ඔය නෙත් නාලිකාවෙත් අන්තර්ජාලයේ වන්නම නෙත් එෆම් බණ කියලා YouTubeුබ නාලිකාවක දේශනාවල් සියල්ල දා නවතකොට ඒවතුලින් පවා බණහන්න පුළුවන් අපේ පින්වතුන්ට නැවත නැමත ඉතින් අන්න ඒ වගේ පංවතුනි අපේ පින්වතුන් බණහන්නමොකොද බණ ඇහුවේ නැති වුුණොත් පිංවතුන් ලැබෙන විපාක කොච්චට භයානකද කියල බලන්න අද බොහෝදිනෙක් පින්වතුනි අකුසල් කරගන්නේ ඔන්නේ කාරණාව නිසා බොහෝදිනිෙ කකුසල් කරගන්නේ ඔන්නේ කාරණාව නිසා එකයන්නේ බණ අහන් නැති නිසා ඕ නකුසලේට බයිනෑ සසර පිළිබඳ බියක් ඇතිවෙන්නේ පින්කිරීමේ ආනිසංස තමන්ට වැටහෙන්නේ පවකිරීමේ ආදීනවේ තමන්ට වැටහෙන්නේනෑ මේ කාරණාව පින්හතුන තාම වැදගත් කරුණ බලන එකනේ ලකොන්ටක බද්‍ය හාමුදුරුවෝ අරත්තරන් සංසාරයේ පාරමිතා පුරාගෙන පින්කරගෙනාවත් කාශව භාගතුන් වහසගේ ශාසනය අරගේ පවක් කරගන්නවා. ඉග්‍ර හේතුව තමයි බනහව නැතියක. නිසම මේ ධර්මශව වනය කියනෙක හරී වටින දෙයා. ඉතිං අන්නේ විදියට ලකෝටක බදධ්‍ය හාමුදුරුවු උසින් අඩුවෙන්න උන්වහන්සසිට බලපාප කාරණාව ධර්මිතුළ විස්තර කරනවා. ඒවගේම තමයි මේ ලකුන්ටක බද්ධ්‍ය හාමුදුරුවන්ට අරවගේ අර. භික්‍ෂූන් වහන්සේලාගේ නොයෙක් හිරිහැරවලට ලක්වෙඩ ඕනේ අතීත ජීවිතයක වෙන අකුසල කර්මයක් කරපු නිසා ඒ තමයි ලකොන්ටක බදධ්‍ය හාමුදුරුව එක්තරා ජීවිතයකදී චෙලිසීල කියන නමින් රජ කෙනෙක් වෙලා හිටියා මේ රජතුමා ළගතිබුණ විනෝධංශයක් ඒ තමයි වැඩි හිටියන්ට හිරිහැර කරනවා කියනෙ එක වැඩි හිටි කෙනෙක් වයසක කෙනෙක් යම් තැනක දැක්කොත් ඒ කෙනාට හිංසා කරමින් මේ රජතුමා සතුටු වෙනවා සමහර වෙලාවට පිටිපස්සින් ගිල තල්ලු කරනවා ඒමනැතන් හිසට පහරක් ගහනවා එමන තන් රජු ගඇති නිතරම දණ්ඩක් තියෙනවා යනගමන් කකොල් දෙකස්සිෙන් අර දණ්ඩදාල වට්ටවනවා මෙිනි මේ වගේ හිරිහැර කරා. කාලයක් වෝ කොහොම වෙනකොට රටේ ජනතාවත් ඒ දේට නිකම් යොමෝනා. ටේ ජනතාවක් තැන් වැඩි හිටියෝ දැක්කොත් හිරි හැර කරනම විහිලු කරනවා. ඒ කාලේ ශක්‍ර දෙවියෝ දවසක් දිවිලෝකය බලන්නොකොට දකිනවා වෙනද වගේ දැන් දිවිලෝකයේ දිීවුරු පහළ වෙන අඩුයි. මොකද හේතුව කියලා ආවරජනය කරලා බලන්නව මනුෂලෝකයේ දකිනවා එක රජ කෙනෙක් අධහාර්මිකව රටපාලනය කරනවා. එනිසා තමයි නිසුත් ඒේකට පෙළිමිලා ඒ මිනිසු කුසල් වඩන්න ඇත්ති මේ ම කුසල් කරන්න ඒනිසා තමයි කියලා ශක්‍රදිවියෝ දැනගෙන ඔහොට හොඳ පාඩමක් කොගන්නම කියලා ශක්‍රදිවෝ එක වයිසක එෙනකුගේිවේශයක් මවාගෙන මාතල දිවිය පුත්‍රඇත් එකක රථේ නැගිලා මනුෂලයෝකෙට එනවා එන ගමන් කිරිවල උඩ දැකලට අප පිඟතු මුහුන් කියල කොටසත්තියෙනවා. අන්නේ මුහුම් කොටසකුත් හට්ටියකට දාගෙන හට්ටියක් පුරෝගෙන තම ඉන්නේ. රජු තමන්ගේ රතෙන් නගරචාරිකාව යනකොට ශක්‍ර දෙවියෝ රජුටවිීතරක් පේන පරිදි ශරීරය හදාගෙන එ ඉදිරිීෙන් රතින් ගමන් කරනවා රජතුමා අල්ලපියෝය මහල්ල්ල පියෝ මහල්ල කෙල කෑ ගහනකොට ශක්‍ර දෙවියෝ තමන්ගේ රතය අනිපැත්තට හරවගෙන රජු ගමන් කරන රථේ දිහාවට එනවා ලඟට ලංවෙන කොටම වියග ර රජුගරාතියට උඩිංගි හිල්ලා යමින් ගමන් අර කිරි කලය රජුගැගට හැලවා. ඒ ම හලල්ලලා ශක්්‍ර දෙවියෝ තමන් වහන්සගේ වජ්‍රායුද අරගෙන රජුගි හිසට තියල කියනවා ආය කවධහරි දවසක වැඩි හිටියකට කරදරැක් කරලා තිබුණු මන්නු බිහිස හත්කඩකට පැලෙන ගහනුව කොමකින් ඒකට බියට පත්වෙච්ච තුමයි ඉතැන්පටන් කිසිම වැඩිහිටයකොට හිංසාවක් පීඩාවක් කරන්නතුව දර්මිකවම රාජ්‍ය කරා පිඟතුන අන්න ඒ අකුසල කරමිනිසා තමයි ලකොන්ටක බද්ධිය හාමුදුරුවන්ට අරවගේ කරම විපාකයට මුහුණදින සිද්ධෝනි. එකන්නේ වැඩි හිටි කෙනෙක් දැක්කම කරදර කරනවා ඒ විපාකය තමයි දැම්මි ගෙවන්නේ උන්වහන්සේව දැක්කම කවුරු හරි හාමුදුරු නමක් නොයෙක් විහිළු කරනවා උවහන්සේගේ සභහබේ පිළිබඳ නොදන්න අය විහිලු කරනවා. මොකද පේන්නේ කුඩා සාමනේරයෙන් වහන්සේ නමකගේ පෙනුවා. දෙ මට හිතෙනවා උහන්සේ උසිං අඩු වඋනාට උුණහසගේ රූප සම්පත්තිී අඩුපාඩුවක් නැතුව ඇති කියලා. දෙ අපේ සමාජෙත්ව අපි දකිනවනේ උසිං අඩු මිනිස්සු නමුත් අපිට දැක්කම හිතෙන්න්නේ කුඩාලමෙක් වගේ කියලා. හැබැයි ලකොට බදධ්‍ය හාමුරුන් ගැන හිමිහිතෙන් නැති මට හිතෙන් උන්හන්සට බොහෝම උසස් ශරීර වරණයක් තිබෙන් නැති. නමුත රථීත ජීවිතය කර පකුසල කරමි නිසා තමයි අරවගේ විපාකයක් ලැබුණේ තුකොට උන්හන්සට එහෙම ලැබිලත් අරවගේ පීඩාවල්ට ලක්වෙන්න ඕනේ හිංසාවට ලක්වෙන්න ඕනේ දුකට පත්වෙන් නුනේ ඒත් අර පූර්ජාතය කරපු කර්මය නිසා මට මේ කාරණාවත්යක අපේපෙන් ඔතුන්ට බොහොම වටින කරුණ කියල හිතුනා. ලකොන්ට බදධිය හාමුදුරුවන්ට හරීයට හිංසා බින්දිිනි සිද්ධ උුණන ජීත්වෙන තැන. භික්ෂුන් වහන්සල බිහිරු කරනවා ති විහිලූ කොයි වගේද කියල කියනවනම් උන්වහන්සේ වඩිනකොට කොහේ හරිතැනක වැඩිහිට භික්ෂූන් වහන්සෙනවක් හිටියෝොතින් උන්හසේ පිළිබඳු නොදන්න අර හාමුදුරු වඩින ගම ඒ ලඟංගිය ගමක් හිසට පහරක් ගනවලු. අන්න ඒවගේ තමයි කරමේ පින් උතුනි ගෙවලතියෙන්නේ විදිරිතම ගෙවල තියෙන්නේ. එතුටට පූර්ජාති කරපු කරමි නිසායොකොහොමුණේ මටම කියලදි නොනකමතියි අපේ පින්වතුන්ට බලන්න පින්වතුනිමි අනුන්ට කරදර කරලා අනුන්ට හිංසා කරලා ජීවත්වෙන අයට ලැබෙන විපාකය කොයි තරම් බයානකද කියලා. සෙල්ලකුන්ට ගදධ්‍ය හාමුදුර ජීවිතයෙක් කලේ කෙලිසිල් රයිතුමයි ජීවිතයෙක් කළේ වැඩි හිටියන්න හිංසාකරපිකනි එතකොට ඒ කර්මය තමයි මේ විදිට උනන්සට බලපෑවෙේ එතකොට අපේ පිංවතුන් හිතන්ඩ මේක මෙහෙම. තමන්ගේ හැසිරීම තවත් කෙනෙකොට බාධාවක් වෙනව කියන්නේ ඒක ඒකිනාට පංවතුනි ලොකු පීඩනය එතකොට තවත් කෙනෙක්ව පීඩ කරලා තවත් කෙනෙක්ව අපහවසුතාවයට පත් කරලා යමෙක් ජීවත්වෙන මනං පිහතුනි ඒ කෙනාටත් ඒ කර්මය විදදිටම පස්සෙෙන් ඇවිල්ලා විපාක දෙනවා. මට පින්හතුන මෙතන විශේෂයෙන් අපේ පින්හතුට කියල දෙන්න ඕන කමතිනාන්නේ එක. ඔබගේ හැසිරීම තවත් කෙනෙකොට බාධාවක් නම් ඔබ මොවිම් පිට කරන වචචන තවත් කෙනෙකොට බාධාවක් නම් ඔබේ හිතන සිතුවිලි ත් කෙනෙකුට බාධාවක් නම් පිනුතුනකල්ලකු පවක්. ඒ පවට ලැබෙන විපාකය තමයි තමන්නුත් අනාගත සංසාරයේ ජීවත්වෙන තැන්වලදී තමන්ට විවිධ විධ දුක්කම් කටුළු බාධ අවහිරතා මැද තමයි ජීවිතය ගෙවන සිද්ධ වෙන්නේ. පිනුත් විපාකදේ නමුත් ඔයි කර්මෙත් විපාකදේ. දෙ බලන අපේ සමාජයේ සමහර කෙනෙක් සමහර වෙලාවට ඔවුන්ගේ හැසිරීම් තවත් පිරිසකට බාධාවක් වෙන විදිර පවත්තදමා. උදාහරණ කීපයක් මං අප පිහතට මතක් කරන්න මේ උදාහරණ මේ සමාජයෙන්ම ගන්නේ මේකාරණාව අප පිහතුර තේරුම් කරගන්න ඕ නිසා. අපිතුමොන්න කෙනෙක් තමන්ගේ ගෙදර තියෙන කුණුටික අපවිත්තර අපද්‍රවදේවල් අරගෙන ගිහිල්ල කොහටරි විසි කරනවා. සමහරලාටේ විසිකරන්නේ තවත් ගෙදරක් ලඟට වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක විසිකරන්නේ පාරකට වෙන්න පුළුවන් නිත්තර මනිසු ගැවසෙන තැනැක් වෙන්න පුළවා පිංහතුන ඒක අකුසල කර්මයක්. මොකද තමන්ට තමන්ගේ ගෙදර තියෙන ඒ අපදද්‍රව්විය තමන්ට පින්හතුනි හරියට ඒ තුළින් දුකක් ලැබෙන නිසා. මොකද එකකුණු ටිකින් තමන් අපහුස්තාවට පත්වෙන නිසා තමන් කරන්නේ ඒ අපහසුතාවේ මි දෙන්න පහසුවක් පිණිස අරටික ඉවත් කරනවා හැබැයි ඉවත් කරන්නේ තවත් ගෙදරක් ළඟට පාරක් ළඟට ඔය වගේ තැනකට පංහතුන එහෙම තවත් කෙනෙකොට හිංසාවක් වෙන විදියටන තමන්ගේ ඒ කායික හැසිරීම තිබුණේ එන අපේ පිින්වතුන් හොදට මතක තියාගන්ඩ තමන්ටත් මතු ජීවිතවල ඔය වගේ කරම ඔය විද්‍යහටම තමන්ටත් ගේ වන්නඩ සිද්ධ වෙනවා.ය සමහර කෙනෙකුගේ සමහර වචන තවත් කෙනෙකුට ලොකු හානියක් සමහලට වන කෙනෙකුගේ ළඟතින් අඩුපාඩුුව වරදක් තවත් පිරිස්සේක්ක ගිහිල්ලක් තැනින් තැන තැනින්තැන කියනවා මෙයා මෙහෙමයි මෙයා මේ වගේ කියල කියනවා. එතුට තමන්ගේ වච්චනය තමාන් පාවිච්චිකරේ තවත් කෙනෙකොට හිංසාබක් වෙන විද්‍යන. එකු පක් තමන් හිතන සිතු විලි තවත් කෙනෙකුට බාධ සහිතවනං හිතන්නේ එකලොකු පවා එතකොට පංවතුනේ මෙන්නමී විදියට තවත් කෙනෙක්ව පීඩාවට ලක්වෙන විදියට තමන්ගේ හැසරීම මහදාගත්තොත්. ඒතුන් ලැබෙන විපාක්‍ය තමයි මේක. මට සමරලට හිතනව පින්වොතන. මේක ධර්මය තුළ නිවැරදිව රිජුව දක්වල නැතිනිසා පිළිබඳ විශේෂ අදහසක් ප්‍රකාශ කරන බෑ එක මම මට හිතෙන කාරණාවක් හැටිට ප්‍රකාශ කළේ සමහරලාට මට හිතෙනවා සමහර කෙනෙක් පින්වතුන ජීවත්වනි තැන්වල හරියට ප්‍රශ්න. අවට මිනිසුන්ගෙන් ප්‍රශ්න ගමීන නොෙක් මිනිස්සුන්ගෙන් ප්‍රශ්න. එහෙමත් නැත්තම් සමහරලාවට අඩුමතරමි සොරසතුරන්ගින් කරදර තියෙනවා තිරිසන් සතුන්ගින් කරදර තියෙනවා. එ බලන සමහර ත්වල වඳුරන්ගෙන් කරදර. ඒමනැතම් පොඩි වැස්සක් වැස්සත් විශාල විදියට තමන්ගේ වත්තට කුණු එකට එකතු වෙනවා. එමන තැන් වැස්සක් වැස්සත් තමන්ගිගේ වල් ඇතුළ තෙමෙනවා එවගේ ජීවත්වෙන තැන්වලට බොහෝ කරදර වෙනවා. මට සමහරලාට හිතෙනවා එහෙම කරදරවලට මොහනපාන්න වෙන්නේ අරවගේ අතීත ජීවිතවල හමනුත් ඒ විදිටම අනිත්යට කරදරයක් වෙන් ලෙස හැසිරිච්ච නිසා වෙන්නෙඇතිී කෙලයි හිතෙන්නේ. එකනෙ තවත් කෙනෙකොට කරදරයක් වෙන් ලෙස ජීවත්වනා ඒ කර්ම විපාකෙනනිසා තමයි සමහරලාට මට හිතෙන්නේ ජීවත්වෙන තැන්වල නොයෙක් නොෙක් බාධ නොයෙක් නොවෙෙක් කරදර එයට මොහුණපාන සිද්ධ වෙන්නේ ඉතින් ඒ නිසා පින්වතුන මිනිමි කාරණාව අපේ පින්වතුන් හොඳින් අවබෝධ කරගන්න වෙලාවක පිවතුනී තමන්ගේ හැසිරීම තවත් කෙනෙකුට බාධාවක් කරන්න එපා ඒ කුණුටික බැහැර කරනවන නිස පිළිවලකට ක්‍රමවේදයක් ඇැතුව තවත් කෙනකොට හානියක් නොවෙන ආකාරයට පංවතුන එක බැහර කරන්න. තවත් කෙනෙකුට හානියක් නොවෙන ආකාරයට එක බැහැර කරන්න. අන්න එහෙම පිංවතුනේ කිරීම තුලිින් තමන්ට මිලොව ජීවිතරත් හොඳයි සසර ජීවිතරත් හොඳයි. එහෙමයට ස්භහාව දහමින් පවා පිංවතුන ආශිරවාදී ලැබෙනවා. ස්භහව දහමින් පවාපිංවතුනි විශේෂ අනුකම්පාවක් අනුග්‍රහයක් ලැබෙනවා. එත් තමන්ගේ ජීවිතය තවත්තයට යහපතක් වෙනවිදියට භාවිතා කරන තුළ. හැබ පිංතුනි කවදාවත් තවත් අයට අයහපතක් වෙනවිදියට එහෙම හැසිරීම කදාගන්න එපා හැම විටම බලන්න තමන්ගේ හැසිරීම තවත්ගෙනෙකොට පහසුවක් සලසන්න උදාහරණය කැටියට වාහනේගීල නතර කරන කොහහි හරි එමටත වාහනේ පදවගෙන යනවා තමන් හිටගෙන ඉන්නවා තමන් හිදගෙන ඉන්නවා තමන් නිදාගන්නවා මේ හැම අවස්ථාවක් තුළම පිහතුනි බලන්ඩ තවත්ගෙනෙකුට පහසුවක්වෙෙන විදියට දේවල් කරන්න තවත් කෙනෙකුට ලාබයක් වනි විදිර දේවල් කරන්න බලන්න. දැන් සමහර අවස්ථාවන්වල මන්දක්කිනවා ධර්ම දේශනාවන් වලට වැඩියම. ඒ දර්ම දේශනාවල් වල දැන් සමහර පිරිස්සෙන පුටුතියාගෙන වාඩි වෙනවා. දැන් ගිලන් වූ කෙනෙකුට පුටුවත්තියාගෙන වාඩය වුනා කියන එක ලොකු බාධාවක් නෑ ඒ ගිලන් බවට. හැයි හිසේ කක්කෝන්ට පුටුවත්තියාගෙන වාඩි වෙන ගිලන් බවක් නෙව. දෙැක්කුම කහුල් කැක්කුම කන්නෙහිම තියෙන කෙනෙකුට ගිලන් බබක් තියෙනවා එහෙම පුටුවත්තියාගෙන බණටික කැහුව කෙනෙක ප්‍රශ්නයක් නෑ හැබැයි තේරුම් කරගන්න ඕන බිමවාඩි වෙන කෙනා කියෙන උසස්ගෙනි. බිමවාඩි වෙන කෙනා ඊට වඩ උසස්ගෙනි. සමහර අය බිමවාඩිවෙන්න පුොළුවන්කම තියාගෙන පුටුවකවාඩිවෙල බනහනවා ඒක තමන්ට මේ ධර්මින් සරණක් ලැබීමට බලපානවා. හැකියාවතියාගෙන පුටුවක වාඩිවෙලා බනාානෙක. නොත් බට මිතර කියන්න වඋනකම තිබිෙන සමහාරය එහෙම පුටුවතියාගෙන වාඩි වෙනකොට සමහර ලට මේ ධර්මශාලාව ඉස්සර හිමතියාගෙන වාඩි වෙනවා. එතවට තවත් පිටි පසේ බිමවාඩිවෙලා ඉන්න පිරිසක් වෙනමිඉන්නවා. බිමවාඩ්ලයින පිරිසක් වෙනමිඉන්නවා. එතොට ඒ අයට සමහර වෙලාවට තමන් ඉන්න විදිිය බාධාව දේශයගැන් වහන්සේව පේඉන්නේ හරියට අරමුණු කරන්න බෑ වඳන්න බෑ ඔවගේ නොයෙක් බාදක එනවා. තිමෙ මේවා පිින්වතුන තමන්ගේ සංසාරයට ජීවත්වෙනකොට කරදරවලට මුහුණ පානවෙන හේතුවෙන කරම බවට පත්වෙනවා. ඉන් සමන් මුලින් ම තක්කරා වගේ හැම වෙලාවකම බලන්න වත් කෙනෙකොට පහසුවක් වෙන විදිට තමන්ගේ හැසිරීම හදාගන්න තවත් කෙනෙකොට පහසුවක් වෙන විදිට තමන්ගේ පංවතුනි වච්චන හදාගණ්ඩ තවත් කෙනෙකුට යහපතක් වෙන විදිට තමන්ගේ සිතුවිලි හිතන්න පුොරුදු වෙන්න ඒ තුලින් පින්හතුන අපේ පංවතුන්ට අත්ති විශාල ලාබයක් ලබන්න පුළුවන් තවත් කෙනෙකුගේ යහපත්ත පිණිස පින්හතුනි ජීවත්වීම දවසක්මට මතකයි අපි කල්්‍යයානමිත්‍ර රාචාරවරෙක් හඩ ලස්සන කතාවක් දවසක් කියල දුන්න. එතමයි මේ වැසිකිලි කැසිකිලි කරන්න ගියාම තමන් කොහොමද ඒ වැසිකිිලි කැසිකිලිය භාවිතා කරන්න කියලා. එතුව මයික් කල කියනවා එතුමා වැසිකිිලි කැසිකිලි කරන්න ගියාම කොහොමදී වැසිකිිලි කෙසිකිලියේ භාවිතා කරන්න පාවිච්චි කරන්න කියලා . කලා තමන් ශරීරකෘත්තය කරලා නිමා වෙලා මනාකොට ඒ වැසකිලිය පිරිසුදු කරලා එක අපි දකින සමහරලා ටඔය කොමඩ් වගේ දේවල් තම ගොඩක් අය භාවිතා කරන්නේ අද කාලේ එදට කොමට් එකක තියෙනවා සම්පූර්ණය වහපොපියනක් වෙනම තියෙනවාඒවගේම අඩක් විවුෘත කරපියනක් වෙනම තියෙනවා අප අඩක් වෘත කරපු කොටස තමයි වැසකිලි කැසිකිලි කරන්න සරීරකෘත්ත කරන්න අපි භාවිතා කරන්නේ. ඒ මත හිඳගෙන. එතට දෙ ඒක හිඳගත් තම අපේ සම අපේරෝම එක ගෑ වෙනවා එතකොට තවත් කෙනෙකොට ඒක විසබීජයක් වෙන්න පුළුවන්. ඉතිතුම මයි කලකීවේ අන්න ඒ අඩක් විවෘතවෙච්ච කොටස හොඳින් සෝදලා සවි් එකක් අරගෙන හොඳට අතුල්ලලා එක මනාකොට පිරිසුදු කරලා තමයි එතනි නික්මෙන්න්න කියලා එතුම එක කියල කිව්වා එකට දැන් තවත් කෙනෙකොට ඒක ලොකු පහසුවා. ොට ඒ වගේ පින්වතුනි බලන එක ගුණයක් කෙනෙකුගේ ජීවිතය තුළ දියුණු කරගත්තුොත් ඒක කොයිතරම් ලාබයද තවත් කෙනෙකොට. වැසිගිල විදිර පාවිච්චි කරලා අරකොට ස හොඳට හෝදලා ලටෙතුම වත් ශේෂ කරණාවක් යෝදැක් අඩක් විවෘත කරම කොටස පවා උඩට ඔසවල තම යෙන්නේ. මොකද අර තිවිච්ච වතුර ටික වේල් ලැබිමට බැහැල වේලිලා තවත් කෙනෙක් වැසිකිිලි කැසිකිලි කරන්න එනකොට බෝම ප්‍රියමනාප විදියට ඒ ශරීරකෘතිය කරන්න පුළුවන් නිසා. තකොට තවත් කෙනෙකට ප්‍රියමනාපවිනි විදියට ඒ සකස්කරගන පුළුවන් කමක් ලැබුණ තමාන් පාවිච්චි කරපු පිළිවල නිසා. තර බන්න ඒක කොච්චර වටින පිනද්ද කියලා. මේක පිංවතුනි කුසල් මෙම කුසල් වැඩෙන දේවල්. එනිසා පිංවතුන හැම වෙලාවකම තවත් කෙනෙකොට යහපතක් වෙන විදියට අපේ පිංවතුන් ජීවත්වෙන්න අනිත් ඇයට කරදර කර කර අනිත් ඇගේ චරිතවලට නින්දා පහස කර කර ඔවුන්ගේ සැපියට නින්දා පහස කර කර එහෙම කටයුතු කරන්න එපා. මොකද ඒ කාරණාවට සභහාව දහම පවා පංවතුන අනුග්‍රහයි කරනවා. සභහාව දහම පවා පංවතුනඒට ආශිරුවාදය කරනවා. එ ගම නටේ කටයුතුවට එනිසාපේ පිංවතුන් හැම වෙලාවකම අන්න එවෙනි පිළිවෙතාක් තමන්ගේ ජීවිතය තුළු පුරුදු පපුහුණු කරගන්න. තවත් කෙනෙකුට යහපතක් වෙන විදිට ජීවත්වෙන. ඇහැසිරීම පාවිච්චි කරන වචචන හිතන සිතුවිලි. එක පුුණ්‍ය කරමයක් අපට ඔයි වගේ කොච්චර පින්උතුරි පින්කරන්න කොළුවන්ද. මගෙන අදහස තමයි මම කියන සමහරලාට කුණු දාන්න කියන තැන හරියට නිසි පරදි කුණු බැහැර කරනවාගේ එකත් ෙති පිනා. එකන්නේ තවත් කෙනෙකුට ඒකින් යහපතක් වනේ නෑනේ? හපතක්වෙෙන දිර කටයුතු කරනෑ. ති අන්නේ ඒ වගේ පින්වතුන් හැම වෙලාවකම හිතල කටයුතු කරන ඥානය හොඳට මෙහේ වන්න නොන හොඳට මේ වන්න මම පන්සලකට ගියම කොහොමදන්න ඕන ඒ පන්සලමං කොයිවිදිගර තියාගන්න ඕන. මොක දැ ඒවගේ ස්ථාන පිරිසුදු කරනවා කියන එක විශාලපුන්නේ කරමයා. අති විශාලපන්නේ කර්මයක් එමි හිතනව කියන කාරණාව. ඉතිං දැන් ඒ තැන්වලට ගහිල පිහතු කොච්ර පින්ංර ගණ පුුවන්ද බලන්න. පන්සල කතු ගෑවම ඒ අප විතර දේවල් ඉපත් කරාම කොච්චර පින් වැඩෙනවද. ඉකාරියට කෙලෙස් උදුරල විසික්කරා වගේන පන්සලකට ගිහිල්ලා පොළොුවවෙ එක්ක තනකොළ ගහක් ගැලෙවෝොත් තමන්ගේ ළඟතියනෙක්ක කෙස් දර්රමයක් උගුල දැම්ම වගේ පිනක් තමන්ට ලැබෙනවා. ඉතිං එනි සාපය පින්වතුන් අන්න ඒ වගේ හැමති සේම හිතන්න යම්ගසි දෙයක් කරන්න ගියාම ඒක ඒ ක්‍රියාව තවත් කෙනෙකුට අයහපතක් වෙනවද කියල බලන්ඩ. වචනය ප්‍රකාශ කරන ගාම තවත් කෙනෙකුට අයහපතක් වෙනවද කිය බලන්න. එහෙම බලලා අන්න ඒ හැසිරීම තවත් කෙනකුට පහසුවක් වෙන විදිට හසුරු වන්න. පිටකරන වචන තවත් කෙනකුට පහසුවක් වෙන විදිර පිට කරන්න හිතන සිතුවිලි ෙනෙකොට පහසුවක් වෙන විදිරරි හිතන්න. ආත්මාර්ථකාමීව තමන් ගැන විතරක්ම පින්හතුන හිතන්්ඩෙ පයි වගේ තැන්වලදී. අනිකා ගැනත් හැම වෙලාවකම හිතන්ඩ. බලනකෝ අප අ මගමානවක එහෙම පින්කර ගත්තු කෙනෙක්නෙ. අපි ඉදිරි දවසක මේ මගමානවක පිළිබඳව එකන අපි දෙද්දිී විිලෝකෙන ශක්‍රදේ පිළිබ කතා කරමු වෙනම ධර්ම කාරණාවක් තුළ නමුත් මෙතන බොහොම විශේෂ කාරණාවක් තමයි. මගමානව කියපවා පින්ිතුර පින්ංකරගත් එෙහෙම. දවසක්කි ස්ථානයක් පිරිසුදු කරනවා කරන කරන තැනෙනෙක් වෙලවාඩි වෙන කිසිමකෙනනෙ එක තරහක් කමනාාපකමක් නැතුව මුළු ස්ථානයම පින්හතුනි සුද්ද කරල දුන්නා. ති ඒකට තවත් තිස්තුනන එක එක තුන්නා යාලෝ තිස්තුන් දෙනින් රජුගෙන් බොහෝ තෑගේ බෝග ලබවා කෝමිබර කරලා පින්තුන දිවිලෝකීප දුනා. වින ලකන්න කල කොච්චර වැඩකරාද මංමාවවත් හැදවා පාරවල් හැදවා ලිං ඉස්සා ලිං හැදවා ඇල දොළවල් හැදවා තිවගේ බොහෝ පින් දහම් කනෙති මැරලගිල් එපදුුණනා තෞතිසා දිවිලෝකේ. තෞතිසා දිවිලෝකයේ ශක්‍ර දෙවී වෙලා ඉපදුුණා අර තිස්තුන් දෙනා තිස්තුන් දෙනෙ කරජදරුව හැටිටිපදුුණා. එනිසාන්නේ ඔය දිවිලෝකට පිවතුරීමේ තාව තින්ස කියල කියන්නේ. අවතිසාාව කියල කියන්නේ අන්නේ කාරණාව නිසා තින් එනිසා පින්ඔතුන අන්න එහෙම පං වැඩෙන දේවල් කරඩ තවත් කෙනෙකොට යහපතක් වෙන විදියට එහෙම දේවල් කරඩ ඉතිං ඒවා තමන්ගේ සංසාරයට පින් ඔතුනේ නිකන් ඉඳලාරගෙන යන්න පුළන් බොහෝ කුසල් රැස් වෙනවා බොහෝ කුසල් රැස් කරගන්න පුොළුව එනිසසා කවදාවත් තවත් කෙනෙකුට බාධාවක් වනි විදිට පින්වතුනි කටයුතු කරන්නෙපා. මංගේ කැර ලි මතක් ලි එහම ාාවලල් ඇති වනි විදිර කටයුතු කරනට මයිර බගේ ජීවත්වන තැංවල හරීයට ප්‍රශ්ණන. හොර හතුරන්ගෙන් කරදර මිනිසුන්ගෙන් කරදර සමහරලාවට වැැස්සත් කරදර සමහරවෙලාට තිරිසංසතුන්ගෙන් කරදර වඳුරු පයිනවා ගහක් කොලලා බේරගන්න බේ එමනැත්තන් ගෙදර කූම්ිෙන් කරදර වේයන්ගේ කරදර සරපයන්ගේ කරදර මටහින එහෙම අ ජීවත්තන තැන්වල ඒ වගේ පින්වතුනි බාධ බහුල වෙන්නේ. බොහෝ බාදා ඇතිවෙන්නේ මටහිතන වරවාගේ කර්ම නිසා වෙන්න ඇති කියලා මොකද ජීවත්වෙලා ඉන්න කාලයේඒ ජීවත්වනයට තමන්ගේ හැසිරීම බාධාවක් වෙච්ච නිසා. තිනිසා එහම කටයුතු කරන්න එත්තුව අපි පින්වතු තාම හොඳින් නුවන මෙහෙවල කටයුතු කරන්න. බලන කල්පනා කරලා වාහන ගමන් කරනකොට පයින් ගමන් කරනකොට හිඳගන්න කොට නිදාගන්නොට කනකොට බොනකොට හැමදි සේම බලන්ඩ මගෙන් මීමී තැන්වලද මොනවගේ බාධාවල්ද වෙන්නේ. ඒවා මඟ හරවගන්න උත්සාහ කරන්න. එහෙම කිරීම තුළ අප පින්උතුටේෙන් ලොකූලාභයක් ලබන්ඩ පුොළුවවා. තින් සද මි කාරණනාාව උතුලින් මං අපේ පින් උතුි මිනිමි කොටස තම විශේෂී අවධහරණය කරේ තමන්ගේ හැසිරීම හැම වෙලාවකම වත් පිරිසකට පහසුවක් වෙන විදිර හසුරුුවන්න නිරන්තරේම උත්සාහගන්න එක පින් වැඩෙන දෙයක් හැබැ තවත් කෙනකොට බාධාවක් වෙන විදිර හැසරෙනවන ඒකත් බොහොම භයාන කකුසල කර්මයක්. තිමිනි මේ කාරණවල් තේරුන් අරගෙන නුවන මෙහෙවල කටයුතු කරන්න පංහත් හැමදිනාටම මේඋතුම් සදහම් දේශනාව උපකාරවේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. උද හමන අදවසේ නිියවතුන් වූ සද්ධර්ම දේශනාව පවත්වල රැස්කරගත් උදාර කුසලානි සංසධර්මියන්ගේ බලයෙන් පින් අත් හැමදිනාටම අපි සෙත් ප්‍රාර්ථනා කල්ලාශිරුවාදය කරනවා පළමින්ම්ම ඇනෙත් නාලිකාවිි සභාපතිතුමන්ට සාමානඇධදිකාරතුමන්ට කාරමන් ලිපිං අත් හැමදිනාටම අපි ආශිරුවාදය කරනවා. දෝන්ු අතිවිශාලමිහිවරක් මිකාලෙමි කරන්නේ බොහෝදිනිකුට ර්ම ශ්‍රවනය කරන්ට මග විවර කරල දෙනවා ති ඒතුළලින් අපේ පින්වතුන්ටත් බොහෝ කුසල් වඩා ගණඩ පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. මඟර නිතර මතක් කරන වගේ තමන්ගේ නිවසක යම් තැනක ධර්මදේශනාවක් පවත්වන වට වඩා නෙත් නාලිකාව තුළ යම් දායකත්්‍යයක් දරණවනං ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ඒ බණටි කහණඩ පුළුවන්. ති ඒතුළින් ක්ක කෙනෙක් රරි නිවරදි භාාවට පත් වනොත්. ඒ නිවැරදිභාවට පත්කරවීමේ ආනිසන්සේය මෙදායකත්ව ධර්ණ ඇත්තන්ටත් ලැබෙනවා. තිගඒක බොහෝපිනක් කර ගණට පුළුවන් අතිවිශේෂ අවස්ථාව. තේ වගේ කුසල් වඩාගන්ට අපේ පින්වතුන් හැමදිනාටම හොඳ අවස්ථාවක් මේකෙ තිඒ හැම අවස්ථාවක්ම විවර කරල දෙන එපංවතුන්ට අප්‍යආාශිරුවාදයකරනවා. එවගේම ධර්මශවනය කරපු බැහැමදිනාටමත් අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා, එවගේම තමයි මෙවන් උතුම් ධර්මීන්. ව පෝෂණය කරන මාගේ ගුරදේවයානන්ටත් මේ පින් අනුමෝදන් වේවා. එවගේම මාමේලෝකෙට බිහිකරපු මියගේ මාගේ මෑණියන්ටත් මීගේ පියානන්ටත් පැවිදි කරපු පුගෘරදේවොත්තු මෙන් වහසේටත් මේ පින් අනුමෝදන් වේවා ඔවුන්ටත් ඔබ අපැහැම දෙනාටමත් කෙටිම කාල්ලයකින් පහසුමාකාරෙන් සුකසාගත ප්‍රතිපදවිෙන් උතුම් චතුා සත්‍ය ධර්මය ඔබෝධ කරගන්නට මේඋදාාර කුසලානි සංසධර්මය පාරමී ධර්මයක්ම වේවායි. සාධූ සාධ සාධೂ කියපේ පාර්ථනා කරගමු ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුුණޏන්තඟනුමෝදිිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකා සට්ටහාච බුම්මට්ටහා දේවා නාගා මහිද්ධිකා පුഞޏන්තඟනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සබුද්ධ දේශනන් ආකාසට්ටහාචබුම්මට්ට දේවා නාගා මහිද්ධිකා puഞ tanganമ ditว่า சிරරකන්තු සම්මා සම්බුද්ධ සාবেක.